नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धावंत सत्पुरुष कारुणिक पिन्नतुनी तुन लोकाग्रो भाग्यवत अरिहत सम्यक संबुद्ध तथागत सम्मा संबुद्ध जानन हंसेगे बुद्ध शासनीय पीठ करगन पिन्नत सैम दिनाम नवम पोहय निमिति करगन खय वचनय संवर करगन सीलेक पीठला सिते समाधियक अतिवेनाकारेन भावना आदि यदिमिन मे मोहतेदी सैम दिनाम सूदानम मेन्ने पिलिवेलिन पवत्वगनेनु लबन अभिधर्मेट आरंभयक अभिधर्म संभाषणे कियन अभिधर्मय इगन गनीम मे वेड सटहाने अद दिनट नियमितव तियन देशनावट देशनाव श्रवणीय किरीमटाय तिन मेतेक मे वेडसटहान पुरावटम अपि चित्तकांडय बेदीम अतिव इगन गन्नट यदुना चैतसिक कांडय इगन गनिमिन अपि सैम दिनाम सिटिन्ने तिन मे अद दवसेदी अपिट इगन गन्नट तियन्ने अकुसल चैतसिक राशिय अपि कलिन देशनावलदी सबचित साधारण चैसिक हत गनात् एवगेम प्रकीर्णक चैसिक हय गनात् इगन गन्नट यदुना तिन अद दवसेदी अपिट तियन्ने अकुसल चैतसिक 14 गन विस्तर सहितव नवेई केटियेन पाडम कर गनीमट पहसु आकारेन मतक तबा गनीमट पहसु आकारेन केटी विस्तरयक सहितव अपि ඒ චෛසික 14 කොහොමද පාඩම් කරගන්නේ කියන එක තමයි අද අපිට ඉගෙන ගන්නට තියෙන්නේ. ඉතින් මෙතෙක් අපි ඉගෙන ගත්ත ඒ දේශනාවන් ශ්‍රවණය කරලා ඒ ධර්මයන් ආධුනිකයන් විසින් හොඳින් ප්‍රගුණ කළ ඇතයි කියලා විශ්වාස කරනවා. ඉතින් අද දවසේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ අකුසල චෛසික 14. අකුසල කියලා කියන්නේ කුසලයන්ට විරුද්ධ ධර්ම ඒ වගේම යම් කිසි సంతානයක හටගත්තොත් ඒ ධර්මයෝ යම් අකුසල සිතක් හටගත්තොත් ඒ ධර්මයන් මුල් වෙලා ඒ අකුසල සිත නිරන්තරයෙන්ම අනාගතයේදී අනිෂ්ට අකාන්ත අමනාප දුක් විපාක පිණිස හේතු වෙනවා. ඉතින් අද දවසේදී අපි අකුසල චෛසික 14 මොනවද? එහි බෙදීම් මොනවද? කියලා ඉගෙනගෙන ඒවා පාඩම් කර ගන්නට ඕනි මතකයේ තබා ගන්නට ඕනි. ඉතින් අපේ අකුසල චෛතසික කාණ්ඩය ගැන කතා කරනකොට පහුගිය දේශනාවලදී අපි අකුසල චෛතසික 14ක් ගැන සාකච්ඡාවට අකුසල 14ක් ගැන චෛතසික 14ක් ගැන අපි මතක් කළා. ඉතින් අද ඒ 14 මොනවද කියන එක තමයි කෙටියෙන් අපි ඉගෙන ගන්නට යන්නේ. ඉතින් මේ අකුසල චෛසිකයන් ගැන බොහෝ විස්තර පොතපතේ තියෙනවා. නමුත් අපි මේ දේශනාවේදී හැම විස්තර මහා විශාල විස්තරයක් සිද්ධ කරන්නේ නැහැ. හේතුව තමයි ආධුනිකයන්ට ඒක දරන්නට අපහසු නිසා. ඉතින් ආධුනිකයන් විසින් නිරන්තරයෙන්ම ඒ චෛතසිකයේ තියෙන මූල ස්වභාවය කෙටියෙන් මතකයේ තබා ගන්නට ඕන. ඉතින් ඒවා හොඳට දියුණු වුණාට පස්සේ ප්‍රගුණ වුණාට පස්සේ එහි වැඩි විස්තර තමන්ට ඉගෙන ගන්නට ඒ වගේම පොතපත ඇසුරෙන් ඒවා එකතු කරගන්නට දේශනා මාර්ගයෙන් ඒවා එකතු කරගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් අභිධර්මය කියන එකේදී විශේෂයෙන්ම මේ චිත්තචෛසික පාඩම් කිරීම තමයි මූලිකම කාරණේ වෙන්නේ. ඉතින් ඒ චිත්තචෛසික ධර්මයන් හොඳින් පාඩම් කරගත්තොත් තමයි ඉස්සරහට අපිට සම්ප්‍රයෝගණය සංග්‍රහණය කියන දේවල් හරියටම කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා හැමෝම මහන්සි වෙලා ඒ චෛසික ධර්මයන් පාඩම් කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනි. අපි බලමු අද දවසේදී මොනවද මේ අකුසල චෛසික 14 කොහොමද අපි ඒක ඒ අකුසල චෛසිකයක් කෙටියෙන් විස්තර කරගන්නේ මතක තබා ගන්න කියලා අපි බලමු.
අපි කතා කරන්නේ අකුසල චෛසික 14. ඉතින් මේ අකුසල චෛසික 14 බෙදීම් කීපයක් තියෙනවා. ඉතින් මේ බෙදීම් ටික මතකයේ තබා ගන්නට ඕන. අකුසල චෛසික 14 බෙදීම් වශයෙන් අපි කතා කළොත් අකුසල චෛසික 4ක් තියෙනවා. සියලුම අකුසල් සිත්වල යෙදෙන චෛසික 4ක්. ඒ 4ට කියනවා මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච කියලා. මේ 4 අකුසල් සිත් 12ම කිසිදු වෙනසක් නැතුව 15 වෙනවා. ඒ නිසා මේ මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච කියන චෛසික 4ට කියනවා අකුසල සාධාරණ චෛතසික 4 කියලා. අකුසල සාධාරණ චෛසික 4. මෝහය මෝහයම නැමැති චෛතසිකය. මෝහය කියලා කියන්නේ අකුසල සිතක පමණක් යෙදෙන සෑම අකුසල සිතකම තිබිය යුතු චෛතසික ධර්මයක්. මෝහය කියලා කියන්නේ අරමුණෙහි සැබෑ తත්වය. අරමුණෙහි තියෙන සැබෑ తත්වය. යම්කිසි අරමුණක් ගත්තාම එහි තියෙනවා යම්කිසි ස්වභාවයක්. එහි සත්‍යතාවයක් තියෙනවා. යම්කිසි ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය වසනවා. වසන ස්වභාවය අරමුණෙහි සැබෑ తත්වය වසන ස්වභාවය තමයි මෝහය කියලා කියන්නේ. ඉතින් අකුසල සිතක් උපදින්නෙම හැමතිස්සෙම මේ අරමුණක තියෙන යථා ස්වභාවය වසන නිසා. එතකොට ඒ අරමුණෙහි තියෙන යථා ස්වභාවය වසන්නේ කවුද? මෝහය. ඒ නිසා අපි මේ මෝහය කියන චෛතසිකය පාඩම් කරනකොට එහි ස්වභාවය තේරුම් ගන්නට ඕනි. කොහොමද? අරමුණෙහි සැබෑ తත්වය වසන ස්වභාවය තමයි මෝහය කියලා කියන්නේ. දෙක, අහිරිකය. අහිරිකය. අහිරිකය කියලා කියන්නේ පාපය පිළිකුල් නොකරන. පාපය පිළිකුල් නොකරන, පවට ලැජ්ජා නොවන ස්වභාවය. අහිරිකය කියලා කියන්නේ පාපය පිළිකුල් නොකරන, පවට ලැජ්ජා නොවන ස්වභාවය තමයි අහිරිකය කියලා කියන්නේ. අනුත්තප්පය. අනුත්තප්පය කියලා කියන්නේ පවට බිය නොවන ස්වභාවය. පවට බිය නොවන ස්වභාවය තමයි අනුත්තප්පය කියලා කියන්නේ. ඉතින් ඒ වගේම උද්දච්චය. උද්දච්චය කියන්නේ සිත අරමුණෙහි සැලෙන, සිත අරමුණෙහි සැලෙන මනවින් නොපිහිටන ස්වභාවය තමයි උද්දච්චය කියලා කියන්නේ. මේවා තව විස්තරාත්මකව අපිට ඉගෙන ගන්නට පුළුවන් අභිධර්මයේ සම්බන්ධ විස්තර කරලා තියෙන පොතපතින්. නමුත් අපිට කෙටියෙන්ම මතකයේ තබා ගන්නට උවමනා නිසා තමයි අපි මේ අපිට පාඩම් කරගන්නට හැකි මතකයේ තබා ගන්නට පුළුවන් ආකාරයෙන් අපි ඒ චෛසික ධර්මයේ තියෙන ස්වභාවය කෙටියෙන්ම මතකයට අරගන්නට පුළුවන් විදිහට තමයි අපි මේවා සකස් කරලා තියෙන්නේ. එතකොට නැවත වතාවක් අපි කිව්වොත් මෝහය කියලා කියන්නේ මොකද්ද? අරමුණෙහි සැබෑ తත්වයේ වැසීම මෝහ චෛතසිකය. ඒ වගේම පාප අහිරිකය කියලා කියන්නේ පාපය පිළිකුල් නොකරන, පවට ලැජ්ජාවක් නොවන ගතිය තමයි, ස්වභාවය තමයි අහිරිකය කියලා කියන්නේ. අනුත්තප්පය කියලා කියන්නේ පවට බිය නොවන ස්වභාවය, පව කරන්න බිය නොවන ස්වභාවය තමයි අනුත්තප්පය කියලා කියන්නේ. උද්දච්ච කියන්නේ සිත අරමුණෙහි සැලෙන, මනවින් අරමුණෙහි නොපිහිටන ස්වභාවයට කියනවා උද්දච්චය කියලා. ඉතින් මේ චෛතසික 4 මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච කියන චෛතසික 4 සියලුම අකුසල් සිත්වල යෙදෙන නිසා අපි නමක් දෙනවා අකුසල සාධාරණ චෛතසික 4. ඊළඟට තව චෛතසික 3ක් අපි තියනවා. ඒක වෙනම කොටසක්. ඒකට කියන්නේ ලෝභ සාධාරණ ත්‍රිකය. මේ චෛතසික 3 යෙදෙනවා නම් යෙදෙන්නේ ලෝභ සිතක. ඒතර ලෝභයේ යෙදෙන්නේ ලෝභ සිතක. දිට්ඨිය යෙදෙන්නේ
ලෝභසිතක මානෙය දෙන්නෙත් ලෝභසිතක ඒ නිසා ලෝභසිතවල පමණක් යෙදෙන චෛතසික තුනක් තියෙනවා ඒවට කියනවා ලෝභ සාධාරණ චෛතසික ලෝභය කියලා කියන්නේ අරමුණ හොඳ දෙයක් වශයෙන්ගෙන එහි ඇලෙන ස්වභාවය මෝහය ලෝභය කියන්නේ මොකක්ද යම් කිසි අරමුණක් ලැබුණට පස්සේ ඒ අරමුණ හොඳ දෙයක් හැටියට ගන්නවා හොඳ දෙයක් වශයෙන්ගෙන ඒ අරමුණෙහි ඇලෙනවා නම් ඇලෙන ස්වභාවයට කියනවා ලෝභය කියලා එතකොට ලෝභය කෙටියෙන් අපි හඳුනගන්නේ කොහොමද අරමුණ හොඳ දෙයක් වශයෙන්ගෙන එහි එහි කියලා කියන්නේ ඒ අරමුණෙහි ඇලෙන ස්වභාවය ලෝභය නම් වේ දිට්ඨිය දිට්ඨිය කියුවාම සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා දිට්ඨිය නානාවිද වශයෙන් ගන්නවා මෙතන කතා කරලා තියෙන අකුසල දිට්ඨිය අපි සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවල එහෙම දකිනවා මේ දිට්ඨිය නානාවිද වෙනවා මිත්‍යා දෘෂ්ටිය කියනවා සක්කාය දිට්ඨිය කිය ආදී වශයෙන් මේ දිට්ඨිය නානාවිද වෙනවා නමුත් අපි මෙතන කතා කරන්නේ දිට්ටි චෛතසිකය දිටි චෛතසිකය තමයි ඒ ප්‍රභේද වශයෙන් කතා කරන්නේ. නමුත් අපිට චෛතසිකයක් හැටියට කතා කරනකොට දිට්ඨිය කියලා කියන්නේ හේතු යුක්ති වලට අනුව කාරණය වරදවා ගන්නා ඒ වගේම වරදවා දක්නා ස්වභාවය වරදවා ගන්නවා වරදවා දකිනවා. ඒ නිසා හේතු යුක්ති වලට අනුව කාරණය වරදවා ගන්නවා වරදවා දකින ස්වභාවය තමයි දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ දිට්ඨි චෛතසිකය ගැන කෙටියෙන් මතක තියාගන්නවා නම් අපි ඒ විදිහට තමයි මතකේ තබා ගන්න ඕනේ. ඒ වගේම මානය. මානය කියලා කියන්නේ මම උසස් කෙනෙක් හැටියට සමහරු මාන්නය ඇති කර ගන්නවා. මම සමාන කෙනෙක් අන් අය සමග සමාන කෙනෙක් කියලා මාන්නය ඇති කර ගන්නවා. ඒ වගේම අර තව අනිත් අයට වඩා මම පහත් කෙනෙක් කියලා මාන්නය ඇති කර ගන්න. එතකොට මම උසස්ය, මම සමානය, මම පහත්ය කියා තමාගේ තත්වය තමයි මනින්නේ. තමාගේ තත්වය මැන ගන්නා ස්වභාවය මාන්නය නම් වෙනවා. එතකොට මේ මාන්නය කියන එක දිට්ඨිය කියන එක හැමතිස්සෙම ලෝභ සහගත සිතක තමයි පහළ වෙන්නේ. එතකොට මේ ලෝභයයි දිට්ඨියයි මානෙයයි ලෝභ සිතක පහළ වෙන නිසා අපි කියනවා ලෝභ සාධාරණ අකුසල චෛතසික තුන. නමුත් විශේෂයෙන්ම මතක තියාගන්නට ඕන මේ දිට්ඨියයි මානෙයයි කියන දෙක කවදාවත් එකට පහළ වෙන්නේ නැහැ. එතකොට ලෝභයයි දිට්ඨියයි පහළ වෙන්න පුළුවන් මානෙයයි දිට්ඨියයි පහළ වෙන්න පුළුවන්. නමුත් මේ ලෝභ දිට්ඨි මාන කියන තුන් දෙනා කවදාවත් එකට පහළ වෙන්නේ නැහැ. ඒ මානෙයයි දිට්ඨියයි කියන දෙන්න හැමතිස්සෙම එකිනෙකට විරුද්ධ ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක තමයි ලෝභ චෛතසික තුන. ලෝභ දිට්ඨි මාන. නැවත වතාවක් අපි මතක් කරගත්තොත් මොකද්ද ලෝභය කියන්නේ? අරමුණ හොඳ දෙයක් වශයෙන්ගෙන ඒ අරමුණෙහි ඇලෙන ස්වභාවය ලෝභය නම් වේ. හේතු යුක්ති වලට අනුව කාරණය වරදවා ගන්නා වරදවා දකිනා ස්වභාවය දිට්ඨි නම් වේ. මම උසස්ය, මම සමානය, මම පහත්ය කියා තමාගේ තත්වය මැන ගන්නා ස්වභාවය මාන්නේ නම් වෙනවා. එතකොට මේක තමයි මේ තුන තමයි ලෝභ සාධාරණ චෛතසික තුන. ඊළඟට දෝෂ සාධාරණ චෛතසික හතර. දෝෂ ද්වේෂ සහගත සිත් වල යෙදෙන චෛතසික හතරක් තියෙනවා. අපි චිත්තකාණ්ඩ ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා ද්වේෂ සහගත සිත් දෙකක් තියෙනවා. ලෝභ සිත් 8ක් තිබුණා. ඉතින් කලින් කියපු චෛතසික තුන ලෝභ සිත් 8 තමයි යෙදෙන්නේ. මේ චෛතසික හතර දෝෂ සාධාරණ චෛතසික හතරක්. එතකොට ද්වේෂ සහගත සිතක තමයි මේ චෛතසික පහළ වෙන්නේ. මොකද පළවෙනි චෛතසිකය ද්වේෂය. දෝෂ අපි ද්වේෂය කියලා කියනවානේ.
දෝස පාලියෙන් නම් දෝස ద్వේසය කියනකොට අපි ద్వේසය කියලා කියනවා. දෝස කියලා කියන්නේ අරමුණට විරුද්ධ වන අරමුණෙහි ගැටෙන ස්වභාවය. කද්ද මේ ద్వේසය කියන්නේ අරමුණට හැමතිස්සෙම විරුද්ධයි. ඒ වගේම අරමුණෙහි ගැටෙන ස්වභාවය තමයි මේ දෝසය කියලා කියන්නේ. දෝස ඉස්සා ඉස්සා කියලා කියන්නේ අනුන්ගේ සැප සම්පත් වලට විරුද්ධ ස්වභාවය. අනිත් තව කෙනෙක් යම්කිසි සැපයක් සම්පතක් භුක්ති විඳිනවා නම් ඒකට කැමති නැහැ. ඒකට විරුද්ධ ස්වභාවය. ඉස්සාව ඉරිසියාව. ඒ වගේම මච්චරිය මසුරුකම තමාගේ හෝ අනෙකුගේ අනිත් කෙනෙකුගේ සම්පතකින් තවත් කෙනෙකුට යහපතක් වීම ඉවසන්නේ නැහැ. මේ ඉරිසියාව කියන එක අනිත් අයගේ සැපයට අනිත් අයගේ සම්පත් වලට තමයි ඉරිසියා කරන්නේ. හැබැයි මසුරුකම කියලා කියන්නේ තමාගේ උනත් නැත්නම් තමාගේ හිතවත් කෙනෙක්ගේ හරි එහෙමත් නැත්නම් වෙන කෙනෙක්ගේ කාගේ හරි සම්පතක් තවත් කෙනෙකුට ඒ සම්ප ඒ දෙයින් යහපතක් වෙනවට ඉවසන්නේ නැහැ. ඒ ඉවසන් නැති ස්වභාවය තමයි නොඉවසන ස්වභාවය තමයි මච්චරිය මසුරුකම කියලා කියන්නේ. ඒ වගේම කුක්කුච්චය කුක්කුච්ච කියලා කියන්නේ කුකුස් කරනවා. කුකුස් කරන්නේ කොහොමද? අපි යම්කිසි අකුසල කර්මයක් කළොත් එහෙම නැත්නම් වැරදි දෙයක් කළොත් නරක දෙයක් කළොත් අපි නිතරම ඒක කෙරෙහි පසුතැවෙනවා කුකුස් කරනවා. ඒ විතරක් නෙමෙයි අපිට යම්කිසි පින්කමක් කරගන්න බැරි වුණොත් ඒ පින්කම මගහැරුණොත් අපි ඒක කෙරෙහි කුකුස් කරනවා. ඉතින් මේ කළ පව්කම් නොකළ පින්කම් ගැන පසුතැවෙන ස්වභාවය කුක්කුච්චේ නම් වේ. ඉතින් මේ අවස්ථා හතරම දෝෂය අරමුණට විරුද්ධ වන අරමුණෙහි ගැටෙනම ස්වභාවයනි. එතකොට මේ ඉස්සාව ඉස්සාව වෙන්නේ විරුද්ධව මසුරුකම වෙන්නේ විරුද්ධව අරමුණට. ඒ වගේම කුක්කුච්ච කරන්නේ කුකුස් කරන්නේ අරමුණට කැමැත්තකින් නෙවෙයි. ඒ නිසා හැමතිස්සෙම මේ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන ධර්මතා මේ කියන චෛතසික ධර්මය හැමතිස්සෙම උපදින්නට ඕන ද්වේෂ සහගත සිතක දෝෂයත් එක්ක දෝෂයත් එක්ක. නමුත් මේ ඉස්සාව මච්චරිය කුක්කුච්ච කියන මේ ධර්මයේ තුන් දෙනා කවමදාකවත් එක සිතක උපදින්නේ නැහැ. ඒගොල්ලන්ට එකට ඉන්න බෑ. ඉරිසියා කරන වෙලාවට ඉරිසියාව මුල් කරගත්තු ද්වේෂ සහගත සිතක කවදාවත් මසුරුකම් නැහැ. මසුරුකම් කරන සිතක ඉරිසියාව නැහැ. එහෙම පහළ වෙනවා නම් ඒක සිත් දෙකක්. ඉරිසියාවෙන් යුක්ත සිතක් මසුරුකමින් යුක්ත සිතක්. ඒ වගේම කුකුස් කරන වෙලාවට ඒ දෙකම නැහැ. කුක්කුච්චේ තියෙන වෙලාවට ඒ දෙකම නැහැ. ඉරිසියාවත් නැහැ මසුරුකමත් නැහැ. එහෙමනම් දෝෂ සහගත සිතක් තියෙන්නත් පුළුවන් කායික හරි තරහෙන්. ඒ වගේම ඒකෙනාගේ යම් කිසි සම්පත්තියකට ඉරිසියා කරන්න පුළුවන් දෝෂයේ සහිත මේ ద్వේෂ සහගත සිතක් ඉරිසියාව සහිත. ඒ වගේම ద్వේෂ සහගත සිතක් මච්චරිය සහිත මසුරුකමින් යුක්ත. ඒ වගේම කළ පව්කම් නොකළ පින්කම් ගැන පසුතැවෙන ద్వේෂ සහගත සිත ආදී වශයෙන් මේ ద్వේෂ සහගත චෛතසික හතර නිරන්තරයෙන්ම ద్వේෂ සහගත සිතක තමයි උපදින්නේ. ඉතින් මොකද්ද මේ නැවත අපි මතක් කරගත්තොත් දෝෂ කියලා කියන්නේ අරමුණට විරුද්ධ වන අරමුණෙහි ගැටෙන ස්වභාවය. කෙටියෙන්ම මතක තියාගන්න ඕනේ අරමුණට විරුද්ධ වන අරමුණෙහි ගැටෙන ස්වභාවය ద్వේෂය. අනුන්ගේ සැප සම්පත් වලට විරුද්ධ වන ස්වභාවය ඉරිසියාව. තමාගේ හෝ අන් කෙනෙකුගේ සම්පත්තියකින් තවත් කෙනෙකුට වෙන යහපත නොයවසන ස්වභාවය තමයි මසුරුකම මච්චරිය. ඒ වගේම
කල පව්කම් නොකල පින්කම් ගැන පසුතැවෙන ස්වභාවය තමයි කුක්කුච්චය. එතකොට මේ ද්වේෂ සහගත චෛතසික හතර ද්වේෂ ද්වේෂසිතක උපදින චෛතසික හතර. ඊළඟට තියෙන්නේ මෝහ සාධාරණ චෛතසික එකක්. මෝහ සාධාරණයි කියලා කියන්නේ මේ කලින් අපි කතා කරපු හැම චෛතසිකයක්ම මෝහයත් එක තමයි උපදින්නේ. ඇයි අකුසල සාධාරණ චෛතසික හතර ඇතුලේ පළමුවෙන්ම තියෙන්නේ මෝහ චෛතසිකයනේ. නමුත් ඇයි මේකට මෝහ සාධාරණයි කියලා කියන්නේ? මෝහ සාධාරණයි කියලා කියන්නේ මේක මෝහ සිතක තමයි උපදින්නේ. මෝහ සිතක උපදින්නට පුළුවන් චෛතසික තියෙන්නේ එකයි. මොකද්ද? විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. සැකය කියුවාම අපිට සමාජයේ තියෙනවනේ සැකයක්. දැන් උදාහරණයකට අපි ගමනක් යන්න එළියට ආවට පස්සේ අපිට දොර වහලා එන්න බැරි වුණාද? එහෙමත් නැත්නම් දොර වහලා දාවේ නැද්ද ආවි කියලා සැකයක් ඇති වෙනවා. මේ ඒ සැකය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම නැත්නම් අපි සතෙකුට කෑම ටික දීලා දාවේ නැද්ද කියලා Tamanට නිකන් සැකයක් ඇති වෙනවා. ඔය වගේ අපිට සමාජයේ සැක ඇති වෙනවා. නමුත් ඒබඳු සැකයක් නෙමෙයි මේ විචිකිච්ඡාව කියන්නේ. විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධාදී සැක. බුද්ධාදී සැක නොකල යුතුය. බුද්ධාදී බුද්ධ ධම්ම සංඝාදී අතීත වර්තමාන අනාගත ආදී භවයන් මේ බුද්ධාදී අට තැන සැක නොකල යුතුය අට තැනක ඇති කරගන්නා වූ සැකය. ඒ කියන්නේ බුද්ධාදී කෙටියම කියනවා නම් බුද්ධාදී අට තැන කරන සැකය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ආදී බුද්ධාදී අට තැන කරන සැකය. එහෙම නැත්නම් අපි සාමාන්‍ය ජීවිතයේ අපිට තියෙන සැක සංකා නොවේයි මේ විචිකිච්ඡාව කියලා කියන්නේ. එතකොට මේ විචිකිච්ඡාව උපදින්නේ විචිකිච්ඡා සහගත එකම මෝහසිතක පමණයි. අපේ අකුසල් සිත් 12 ඉගෙන ගන්නකොට විචිකිච්ඡා සහගත සිත කියලා මෝහසිතක් ඉගෙන ගත්තනි. අන්නේ විචිකිච්ඡා සහගත සිතේ පමණයි මේ විචිකිච්ඡාව කියන චෛසිකයේ දෙන්නේ. කවදාවත් ලෝභ සිතක් සමගවත් ද්වේෂ සිතක් සමගවත් මේ විචිකිච්ඡාව යෙදෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා තව චෛතසික දෙකක්. සසංකාරික අකුසල සාධාරණයි. ඒ කියන්නේ සසංකාරික සිත් අපිට හම්බුණානේ. කුසල සිත්වල හම්බුණා, විපාක සිත්වල හම්බුණා, ක්‍රියා සිත්වල හම්බුණා, අකුසල සිත්වල හම්බුණා. නමුත් මේ කියන අකුසල සසංකාරික සිත් තියෙනවානේ. ලෝභ සිත් තියෙනවා, ද්වේෂ සිත් තියෙනවා. ඒ සිත්වල තිබ්බා සසංකාරික සිත් ටිකක්. ඒ සසංකාරික සිත්වල පමණක් යෙදෙන චෛතසික දෙකක් තියෙනවා. ඒ දෙක තමයි තීනයයි තීනය සහ මිද්දය. තීන කියලා කියන්නේ සිතේ ගිලන් බව. සිතෙහි තියෙන ගිලන් බව. ඒ වගේම දුබල බව. ක්‍රියා සිදු කිරීමේ අසමත් බව. හා චිත්ත වේගයේ මද බව. මේ වගේ කෙටියෙන් සිතෙහි ගිලන් බව කියන්න පුළුවන්. දුබල බව සිතෙහි දුබල බව කියන්න පුළුවන්. සිත ක්‍රියා සිදු කිරීමේ අසමත් බව කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් චිත්ත වේගයේ මද බව කියලා ගන්න පුළුවන්. ඒතකොට තීනය කියලා කියන්නේ සිතෙහි ගිලන් බව. ඒ වගේම මිද්දය. මිද්දය කියන්නේ චෛතසිකයන්ගේ ගිලන් බව. චෛතසිකයන්ගේ දුබල බව. චෛතසිකයන් ක්‍රියා සිදු කිරීමේ අසමත් බව. හා ඒ චෛතසිකයන් යුක්ත සිතේ වේගය මද බව. මද බව තමයි මිද්දය කියලා කියන්නේ. එතකොට මේ තීන මිද්ද දෙන්න යම් කිසි අවස්ථාවක යෙදුනොත් යෙදෙන්නේ අකුසල සසංකාරික සිතක පමණයි. නමුත් මතක තියාගන්නට ඕන මේ අකුසල සසංකාරික සිතක් උපදින්න තීන මිද්ද දෙන්න අවශ්‍ය නැහැ.
තීන මිද්ද නැතුවත් අකුසල සසංකාරික සිත් පහළ වෙනවා. හැබැයි තීන මිද්ද චෛතසික දෙක පහළ වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම පහළ වෙන්න ඕන අකුසල සසංකාරික සිත්වල. ඉතින් මේ විදිහට මේ අකුසල චෛතසික 14 කෙටියෙන් පාඩම් කරලා මතකයේ තබා ගන්නට ඕන. නැවත වතාවක් අපි මතක් කරලා බැලුවොත් කොහොමද අපි මේක පාඩම් කරගන්නේ කියලා ඉස්සෙල්ලාම පාඩම් කරගන්න ඕන අකුසල චෛතසික 14න් අකුසල සාධාරණ 4 මෙතන සාධාරණ කියලා දාගන්න ඕන අකුසල සාධාරණ හතර අකුසල සාධාරණ හතර මොනවද අකුසල සාධාරණ හතර නැවත වතාවක් මතක් කරගත්තොත් මෝහ අහිරික අනොත්තප්ප උද්දච්ච ඒ වගේම ලෝභ ත්‍රිකය ගැන මතකයට ගත්තොත් ලෝභ දිට්ටි මාන දෝෂ චතුස්කය ගැන මතකයට ගත්තොත් දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච ඒ වගේම මෝහ සාධාරණ චෛසිකය තමයි විචිකිච්ඡාව ඒ වගේම අකුසල සසංකාරික සිතක යෙදෙන්න පුළුවන් තේන මිද්ද ඔය 14 තමයි අකුසල චෛසික 14 එතකොට මේ චෛසික 14 කොහොමද කෙටියෙන් මතක තියාගන්නේ තේරුමක් සහිතව අරමුණෙහි සැබෑ తత్వය වසන ස්වභාවය මෝහය නම් වේ පාපේ පිළිකුල් නොකරන පවට ලැජ්ජා නොවන ස්වභාවය අහිරික නම් වේ පවට බිය නොවන ස්වභාවය අනොත්ප්පය නම් වේ සිත අරමුණෙහි සැලෙන මනවින් නොපිහිටන ස්වභාවය උද්දච්චය නම් වේ අරමුණ හොඳ දෙයක් වශයෙන්ගෙන එහි ඇලෙන ස්වභාවය ලෝභයයි හේතු යුක්ති වලට අනුව කාරණය වරදවා ගන්නා වරදවා දකිනා ස්වභාවයේ දිට්ඨියයි මම උසස්ය මම සමානේ මම පහත්ය කියා තමාගේ තත්වයේ මැනගන්න ස්වභාවය මානිය නම් වේ ඒ වගේම අරමුණට විරුද්ධ වන ස්වභාවය අරමුණෙහි ගැටෙන ස්වභාවය දෝෂය නම් වේ අනුන්ගේ සම්පත්තීන්ට විරුද්ධ වන ස්වභාවය ඉස්සාව නම් වේ තමාගේ හෝ අන් අයගේ සම්පත්තියකින් තවත් කෙනෙක් සැපයක් ලබනවට විරුද්ධ ස්වභාවය මච්චරිය නම් වේ කළ පව්කම් වලට නොකළ පින්කම් කෙරෙහි යම් කිසි කෙනෙක් පසුතැවෙනවා නම් කුක්කුච්චය වේ ඒ වගේම බුද්ධ ආදී අට තැන ඇති කරගන්න සැකය විචිකිච්ඡාව නම් වේ. ඒ වගේම හිතේ ගිලන් බව, දුබල බව, ක්‍රියා සිදු කිරීමේ අසමත් බව, චිත්ත වේගයේ මද බව, තීනය නම් වේ. චෛතසිකයන්ගේ ගිලන් බව, දුබල බව, ක්‍රියා සිදු කිරීමේ අසමත් බව මිද්දේ නම් වේ. මෙන්න මේ චෛතසික 14 කටපාඩම් කර ගැනීම, ඒ චෛතසිකයන් කෙටියෙන් හඳුන්වන ඒ වාක්‍ය තේරුම කටපාඩම් කර ගැනීම තමයි මේ පාර මේ දේශනාවෙන් කළ යුත්තේ. ඊළඟට අපිට තියෙන්නේ සෝබන චෛසික 25 ඉගෙන ගන්න. සෝබන චෛසික සෝබන සිතක යෙදෙන චෛසික 25 ඉගෙන ගත්තට පස්සේ ඊළඟ දේශනාවෙන් චෛතසික කාණ්ඩය කෙටියෙන් වර්ගීකරණය වශයෙන් කටපාඩම් කළා කෙටි තේරුමක් සහිතව ඉගෙනගෙන අවසන් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ අපිට චිත්ත කාණ්ඩයත් අරගෙන චෛසික කාණ්ඩයත් අරගෙන සෑම සිතකම යෙදෙන චෛසික මොනවද චෛසික සම්ප්‍රයෝගය සහ සංග්‍රහය කියලා ක්‍රම දෙකකට අපි ඉගෙන ගන්නවා. ඉතින් ඒවා ඉගෙන ගන්න නම් ඉදිරියට මේ අභිධර්ම කරුණු ඉදිරියට ඉගෙන ගන්න නම් ගැඹුරෙන් ඉගෙන ගන්න නම් මූලික වශයෙන් ඉගෙන ගත යුතු මේ චෛතසිකයන්ගේ ස්වභාව
ඒ සංග්‍රහ සම්ප්‍රයෝග ණය ඉගෙන ගන්න ඕනි. එහෙම ඉගෙන ගත්තට පස්සේ තමයි අපිට හරියට මේ අභිධර්මයේ මූලික කරුණු ටික අරගෙන ගැඹුරෙන් ඉදිරියේදී අභිධර්මය ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙන. ඒ නිසා අද දවසේ අපි මේ කෙටියෙන් ඉගෙන ගත්ත අකුසල චෛසික 14 හැමෝම හොඳින් කටපාඩම් කළා. ඒ වගේම හොඳ මතකයක් ඇතුව ඒ චෛසිකයන් කෙටියෙන් මතක තියාගන්නට හැමෝම උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙමනම් අද දවසේදී අකුසල චෛසික පාඩම අපි මෙතනින් අවසන් කරනවා. හොඳයි. අද දවසේ අපි අකුසල චෛසික 14 ඉගෙන ගන්නට යෙදුනේ. ඉතින් අකුසල චෛසික 14 ඉගෙන ගැනීම තුලින් අපි හැමෝම සිද්ධ කරගත්තා වූ කුසලානිසංස ධර්ම බලය අපි හැමෝම නමින් මිය පරලොව ගියා වූ සියලු ඥාතීන්ටත් ඒ වගේම අපවත් වී වදාළ සියලුම සක්‍රක්‍මචාරී සංඝ පීතෘන් වහන්සේලාටත් මේ කුසලය පරලොව වශයෙන් පින් අනුමෝදන් වෙලා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්නට හේතු වේවා කියලා මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සිද්ධ කරගත් කුසලය මියගිය ඥාතීන්ටත් පරලොව වශයෙන් පින් අනුමෝදන් වෙලා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්න හේතු වේවා කියලා මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරනවා. මේ සිද්ධ කරගත් කුසලය මහා කල්යාණ මිත්‍ර පින්වත් මහා සංඝරත්නයටත් ඒ වගේම දායකකාරක සෑම දෙනාටත් හිතවත් මැදහත් අහිතවත් සියලු සත්වයන්ටත් අප හැම දෙනාටමත් මෙලව අරතය සලසාගෙන පරලොව සුගතිය සලසාගෙන සසර දුක් කෙලවර කරගෙන ඉක්මන් භවයකදීම ප්‍රාර්ථනීය බෝධියකින් නිවණින් සැනසෙන්නට මේ කුසල් සම්භාරයේ ඒකාන්තයෙන් හේතුපනිස්රේ වේවා කියලා මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු.